WhatsApp. WhatsApp තුලින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජන විරෝධතා ගැන. මේ විරෝධතා අතර ප්‍රමුඛත්වයක් ගත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ විරෝධතා එවැගේම ගොවීන්ගේ විරෝධතා සහ දේශපාලන පක්ෂ සංවිධානය කරපු විරෝධතා මේ අපිට දකින්න ලැබුණු ගොවියන්ගේ විරෝධතාව පොහොර සහනදර කප්පාදුව නතර කරන ලෙසයි මේ විදිහට පාරට බැහැපු ගොවීන් ඉල්ලුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කාලෙන් කාලයට ඔවුන්ගේ ඉල්ලීම් ඉල්ලලා පාරට බහිනවා. පසුගිය මාර්තු 15 වෙනිදාත් එවැනිම ආකාරයේ විරෝධතාවයක් පැවැත්තේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානය කරලා තිබුණු මේ විරෝධතාවය ජනතාවට පීඩාකාරී ලෙස මාර්ග අවහිර කරමින් සංවිධානය කරලා තිබු නිසා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරලා මෙම රැළිය විසුරුවා හැරියා. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල සිසුන්ගේ මෙම විරෝධතාවය පිටුපස අදෘශ්‍යමාන දේශපාලන හස්තියක් තියෙනවද කියලා සැක පහළ වෙලා තියෙනවා. මේ විරෝධතා අතරතුර කොළඹ ලිප්ටන් වටරවුමේ විශේෂ විරෝධතාවයක් සංවිධානය කරලා තිබුණා. ඒ මාර්තු 15 වෙනිදා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරපු විරෝධතාවය. එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරලා තිබුණු රැලියට සහභාගී වුණු ජනතාවගේ නිමුනේ රැකියා ලබා දිය යුතුයි කියලා. රටේ පාලන බලයේ තිබියදී එක්සත් ජාතික පක්ෂය මෙවැනි ඉල්ලීම් සමග රැලි සංවිධානය කිරීම රටේ ජනතාවගේ සංවාදයට තුඩු දුන් කාරණයක් බවට පත් වුණා. අපේ තරුණ තරුණියන්ට රැකී ලක්ෂා දශලක්ෂ ලබා දෙන්නට ඕන. ඒකට අවශ්‍ය කරන නායකත්වය ගරු රණ වික්‍රමසිංහ මැතිතුමා ලබා දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ විරෝධතාවයේ අවසන් වෙලා හරියටම දින දෙකක් යනකොට ඒකබද්ධ විපක්ෂය සංවිධානය කරපු ජන විරෝධතාවය පැවැත්වෙනවා. ඒ හයිට් පිටියේදී ඒකබද්ධ විපක්ෂය සංවිධානය කරපු රැලියට විශේෂ පුද්ගලයෙක් සහභාගී වුණා. ඒ හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා. අද දුක්කුව කියලා අපේල දෙන්නේ කියලා. ඉතින් මේ අයට බෑ. මේ අයට බැරි බවයි මේ කියන්නේ. ඔබට බැරි නම් මට මම කරලා දෙන්න. ජනතාව ඔවුන්ගේ ඉල්ලීම් ඉල්ලලා පාරට බහිනවා. දේශපාලන සංවිධාන එවැගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ගොවීන් ඔවුන්ගේ ඉල්ලීම් ඉල්ලලා පාරට බහිනවා. කෙසේ වෙතත් මේ විරෝධතා නවතින්නේ කවද්ද? WhatsApp අපි නිරන්තර අවධානයේ.